දෝෂණය වංශාව නාාස්තිෝ අක්‍රමිකතා සහ අකාරක්ෂමතාව ගැන බටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැෂෙ. අදලියන්නේ දෙසය හතලිස් නව වැනි ටෙලිවැැකිය. දැන් අප මීට පෙර ටෙලිවැැකි ඔස්සේ කිව් දේවල් දැන් ක්‍රම ක්‍රමින් සත්්‍යේ බවට පත්වමින් තිබෙන අනේද. ඔබට මර්තක ඇති අප නිතර කියවූ කතාවක් මේ රට ඇතුළට එන්න ඕනේ. ඇමරිකානු ඩොල බිලියන තිහ හතලිහක විතර මුදලාකං හොඳේ. හතලියක විතර මුදලක් විදෙස් බැංකුවල තියාගෙන ඉන්නවා ඒ මුදල රට ඇතුළට ඇවිල්ල නෑ ගෙනල්ල නෑ කියලා නේද විශේෂයෙන්ම ඔය ඩුබයි ලන්ඩන් සිංගප්පුූර් වැනි බැංකුවල තමයි ආං ඒ මුදල තියාගෙන ඉන්න කියේලා අප බොහෝ අවස්ථාවල කිව්වනේද දැ සමහර දේශපාලන ගොට්ටො ඉන්නවානි ආං ඒ වෙලාවේ ඒ උන්දලා අපෙන් නහනවා ඒ සල්ලි තියෙනවා දැක් අද දැක්කනංඉතිං කියන්නකෝ ඇ කොහෙද තියෙන්න කියන්නකො නේද ඔය වගේආ නුවන කතා කියන උදව්‍යත් ඉන්නවා හිීටිය. අන්න දැන් රටේ ජනාධිපතිම කියනවා අපේ රටට එන්න ඕනේ මුදල් විදෙස්පැංකොල්ල තියන ඉන්නවලු මේ මුදල් රටට ගේ ඒවා අයිතිකාරීන් බයයිලු. නේද මාපුතා ඒවා ගෙන අත් රට ඇතුළේ ව්‍යාපාරවලට දාපුුවම තමන්ගේ ව්‍යාපාර බිඳවැටේ කියලා බයිලු. දැන් මේ ව්‍යාපාර බිඳවැටේ කියලා බයයි හැබැයි මේ කොහේසල්ලිද මේ රටේ සල්ලි මේ රට ඇතුලේ තිය දේවල් විදේශයට යවලහෝ සේවාදී ලහෝ මේ රටට ආපසු ලැබිය යුතු ඩොලර් මෙතියාගෙනඉන්නේ ජනපති රනිල් මෙම කිව්ේ පෙරේද හොඳේ මුදල් අමාත්‍යංශ පැවති විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යේනංශයන්හි ආචාරිවරුන් දැනුවත් කිරීම අවස්ථාවේද හල බලමු දැන් අප අය බයයි මේ රටේත් ආර්ථික තත්වය කඩාවැටද නැත්ද කියලති හම්බ කරන්න මුදල් මේ සරේකන් ලන්ඩුව ඇතන් ඩුබයිවල තියාගෙන ඕක ඕකයි ඇත් ැන් මේ රටේ නිෂ්පාදනය කරලා විදේශ රටවලට යවන කුමන හෝ ද්‍රව්්‍යයක් බහන්්ඩයක් වෙනුවෙන් ලැබෙන්නේ ඩොලර් නෙනේද ඒවගේමයි අපේ රටයෙන් විදේශ රටකට ලබා දෙන කුමන හෝසේවාවකට ලැබෙන්න්නත් ඩොලර් මේ ඩොලර් ආපසු මේ රටට එන්න ඕනේ එන්න නැත්නම් ඒක මුල් එවංචාවක් මේ රටට අයෙම් මේෆෙකෙන් නෙවෙයි ශක්‍ර දෙවියන්ගේ මල්ලි අර වයිමද කෞදමන්දන්නෑ ඩොලර් ගෙනත් දුන්නත් ඉතින් මෙච්චරමතම අයිතින් ආය ගොඩයාම් බොරු අප දිගින් දිගටම ලියන්නන්නේ ඉතා පැහැදිලි හේතුවක් මෙහෙම ඇතිව. කුමක්ද හේතුව මේ රට දූෂිත දේශපාලන බලේහා එකතු වූ ඉහළ පැලන්තියේ මජර දේශපාලන නඩයක් එක් විවාහ වූ කූට ව්‍යාපාර පැලන්තියකින් සමන් විතයි කියන තැන ඉඳලමයි අපිලියන්නේ මේ මජර දේශපාලන පැලැන්තියයි මේ කුට ව්‍යාපාර පැලන්තියයි එකතු වෙලා අපි සහයෝගින් තමා වැඩේ දෙන්නේ සහ දුන්නේ කියන අර ජිප්සිස් සුනිල්ගේ ගීතිය අපිට නිතර මතක් කරනවා හොන්දේ . දැන් මේ රට ඇතුලේ ඉඳලා එලියට යන්න බහන්ඩ හරි සේවා හරි නේද. එඒවා අලවේද ලෝකෙන් ලැබෙන්ටෝනේ ඩොලර්. ඒවා ආපහු! අපේ රට එන්ටෝනේ ඒවා එහෙම නැතුව ඩුබයි ලන්ඩන් සිංගපපුරු බැක්කවොල තියන ඉන්න පුළුවන්න්නන් මේක මහ හිල්කෝඩයක් නේ. හෑ? ආඒතින් තවත් අටුව ටිකා ටිප්පනි ඕනෙද තේරුම්ගන් රටේ බහන්ඩහා සේවා අලවෙන් රටට ලැබෙන්ට ඕනෙ ඩොලර් ආපසු මේ රටට එන්නේෙ නැපනම්. හද එනියම ඩොලල් ප්‍රවාණය එන්නේෙ නැත්තම්. ඉතින් මොකක් කෝ බරපතල ගේම එකක් මේ රට ඇතුළේ ක්‍රියාත්මකයින නේද. ඒ තමයි මේ රට ඇතුළේ ඇත්තටම ක්‍රියාත්මක ආර්ථික ත්‍රස්තවාදේ. ආර්ථික ත්‍රස්තවාදේ. ඒ ඔය මේ පාරය උද්ඝෝෂණ කරන බෝඩු සංඉන්න නේද. එවුන්ද හෙමනෙමේඒ කොල්ලො කෙල්ල හෙත් නෙමේ ැ ඔය ත්‍රස්තවාදී කිවූ සැනින්ම බලධහරට මතක්වෙන්නේ උද්ගෝෂකින් විරෝධතාකරුවන් නේද එම නැත්තම් කෙලින් කතා කරන ඉතින් මාධ්‍යියන නේ. න පැනට ඩිති න්ටහදන්නේ අලු ්‍රස්ත පනතක් එහෙම ගෙනනල්ල දැන්ුවේ වෙනම විදිහ වැඩකර ලෑස්ේ නේද අන්ඳෝමයි මේම අු ත්‍රස්ත විරෝධී පනත් කෙටුම් පත මුද්‍රණය කළේ මාර්තු දාහත. ඊට දින කිපයකට පසුව මේ පනත අපේ අතටත් ලැබුණ. තාම මේක දැකපු නැති කියව්පුනැති මන්ත්‍රීල තිංවල නෙ හිෙද ලැ්ජයි.ඒ පනත ගැන වෙන වෙලාක් කතා වැඩිපුර විස්තරඇතුලියන්න්නම් දැන් ප්‍රශ්නයයේ ඊට වඩා වැදගත්. මේට බංකොලොත් කල රටේ ඩොලර් පිට පැන්වු ආර්ථික ත්‍රස්ථවවාදිීන්ම අල්ලගන්නේ කවද කියන්න්නටකු ඒ ොලර් මේ රට ගේන්නේෙ කොහොමද කියන්නකු ආංඒකයි වැදගත් නේදේ ඒ ඩොලර් මේ රටට යළිගේන්ටම අවශ්‍යයි. ඔය බහන්ඩ හාසේවා අල්වි කරලා ලැබෙන ඩොලර් පිට බැංකොල තියාන ඉන්න උදවිය. ඒ ව්‍යාපාර ත්‍රස්ථවාදින්ව කෞද කියල රට හෙළිකරන්ටම අවශ්‍යයි. ඊට අමතරව ඔය කොමිස් ගල ආගේ කොමිස් මුදල තින් පිට බැංකොල්ම තමයිතියෙන්නේ හරි ඒවා පන්න පපුන්දලවන යෙනවා කියන එකඉති යි ික්ජෙට් එකක් අල්ලගන්න වගේ වැඩක් හොඳේ ඇත්තමකි වෝත් මේ රට හූර කෑ. හුරා කන්න හෙටත් තුුරගෙන කෑමට නියමිත සර්කල් එකක් ඒමත් නැත්තත් රව්මක් තියෙනවා. ඒක හරියට මේ මදරවාගේ ජිවන චක්‍රය වගේ. මුලින්ම කූට හොර දේශපාල්ලක්නී. හැමෝමනෙමි ඒ අයට සහය දෙන සමහර රාජ්‍ය නිලධහරින් මේ දෙගොල්ලන්ට මහරිී හරියට මුදල්වියදම් කරමීින් ධනය හොරාගන්න සමහර. ට නින්දිිත ත්‍රස්තවාදී ව්‍යාපාරකින්. මේ කූට නින්දිිත ත්‍රස්ත ව්‍යාපාරකින් අතලොස්සලවා කළුසල්ලිහෙමත් සුදුකරගන්නට පුළුවන්හ. ඕ ඒකත් ඒ අය ශෝ කෙකට කරනවා. දැන් ඔය ලාබ ලබන රාජ්්‍ය ආයතන විකුණන්න හදන ක්‍රියාවලිය තියෙනවා නේද. ආං ඒ ක්‍රියාවලි ඇතුළේ ඔය කරලියට එන්නේ ලාබ ලබනේ හුන්දඒ පාඩුලබනේ වනමේ අං ඒ ක්‍රියාවලි ඇතුළේත් කරලියට එන්න එම ඔය දෂිත වලල්. හරිද ඔය රව්ම හමත් ැත්තම් ය සස කල්ෙ එකයි න්. මේට තිබුුණත් එකයි නැතත් එකයි. මොකද මේ සමහර දූෂිත දේශපාලලක්නින් සමහර නිලදහරින් සහ හොර ත්‍රස්ත සමහර ව්‍යාපාරික නඩය. ඇත්තටම මේ ලක් මවගේ භූමිය තුළ පයගහලයින්නේ ඒක තවතවත් හෝරගෙන කට විතරමයි. මේ උන්දල ෙවල්දරවාල් තියන ලෝක සුපරිරාජ්වල ැල්වතු මිදිිවතුවිතරක්නවේ ලෝකේ ගණන්ම විලා නිවාස පාට්මන්් යායන මේ අය මේ ගිලනනැවිෙන් පැනලයන. අදටත් මේ රටට මේකාලගේ දූෂණය වංචාව අක්‍රමිකතාසේම අකාර්යක්ෂම දුර්ුවල්ල පාලනය නිසා කියලා අපි තේරුම් ගන්නන්නේ නැත්නම් අපේ දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් මේ ඉන්දියන් සාගරයේ මේ මුතු ඇටයත් එක් ගිලිලා මැරෙන්න්නම වේවි කියලා අද ටෙලිවවැැකි ඔබට මතක් කරවා. හොරාගෙනගිය ඩොලර් විදෙස් බැංකෝල ඇති ඩොලර් මේ රටට ගේන එක කසේ වෙතත්. ඔය ලැබුණු නයමුදලටවත් විදින්න දෙන්න එපා. අයම ෆ්න අය යොදවන ආකාර ඩ. රේෙන් ඩොලරේම් පුළුවන්නම් ත්තන් සතතිය හැරිකමක් නෑ ඔහු පුළුවන්නම් අයම් එකකට කෙසේ වෙතත් මේ රටට කියන්න පුළුවන් විනිවිධ ස්වභාවයක් හදන්න කියලා අද ටෙලිවැකිය මේ පාලකන්ට අභියෝග කරනවා.